पलमुन दे प्रकाशने द्वितीय नीति संग्रह पुतिन उपुटागत पाटे की देवी संविधानन वहन से उबातरिंद उबे सहोदर जनताव अतरिंद महा समान दिवसिवरे कुपात करने सेक ओबुहुट सवन दे युतुय होरिप खंदलंग जनताव रसू दिन देवी संविधानन वहन से टे आज्ञा करमिन अपी देवी संविधानन वहन से गे कटहंड अपटे याली ऐसे नेट इडन नोतबनु मेनवी अप मियनो याने लेस मे महा गिन्न द अपटे तावत पेनिन इडन नोतेनु मेनवई इल्लवु हिय संविधानन वहन्से मट कथा कोट ओन की दे ननवत्य नुबे सहोदर जनताव अतरिन नुबहा समान दिवसिवरेकु तोरा पत कोट ओह किय युतु दे ओहट किया देन्निमी ओहट मा अनकरने सियल्ल ओन्ट ओह दन्वनु एत यमित मागे नामेन ओह केन तेट सवन नोदिन्ने नाम मम इवेन्निकुट दनुवम करमी एहित मागे नामेन दिवस्वकीकीमट इदिरिपत्वन दिवसिवरया मा अन नोकल देयक कीमट हितट गत होत्थो अन देवतावन्गे नामेन कथा कोलोत्थो ए तनत्ता मरनु लबे देव वचनीय मेसेय संविधानं की हनटे सवन दिन्न उबे सित्तेडिके नुगन्न इन्न समदुन हट प्रीति प्रमोदिन गायना कर अपमुदु पर्वते अनन हट साधु हन नगा तुतिगी गयम तुति गी गाय तुमन अभिमूट गमन करमु इतुमन हट जय मंगल गी गयम संविधानं की हनट सवन दिन्न उबे सित्तेडिके नुगन्न इन्न इसनमाय तुमन हट नमस्कार करमु अपनवु समिदुन अभिमोदनिन वेटिमु इतुमानु अपि तिविदानुय अपि इतुमन्गे सेनगे इतुमानन पोषणे करन बेटलुवोय इतुमानन पासन दीट सवन दुन्नुतु यहापत संविधानं की हनट सवन दिन्न उबे सित्तेडिके नुगन्न पालुकरे मसानं मिसाने सिटी दवसेदी मिंद मेरी बाना मिसाने दी मिंद उबी सित्तेडि कर नुगन्न इहिदी उबे आदि पेवर मा परीक्षा कलोय मागी क्रिया दक दकत मट अभियोग कलोय संविधानं की हनट सवन दिन्न उबे सित्तेडि कर देवन देव प्रकाशनीय शुद्ध पावल तुमान विसीन कोरेंती वरुण वेत यावन लद पालमुइनी हसुनीन उपुटागत पाटे की ओब सित्तेवुलीन तोरवे सिटीन वाट माम कैमेत्तिमी विवाहक तेनेत्ते संविधानन वहन्से प्रसन्न कराने के सेदै सितमीन उन्वहन्सेगे कारणागेन
අධික සැලකිල්ලක් දක්වන්නේය. විවාහක තැනැත්තේ තම භාර්යාව සතුටු කරන්නේ කෙසේදැයි සිතමින් ලෝකේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. මෙලෙස ඔහුගේ සිතෙහි දෙගිඩියාවක් පවතී. අවිවාහක ස්ත්‍රිය හෝ කන්‍යාව හෝ ඈ ශාරීරික ලෙස හා අධ්‍යාත්මික ලෙස සමිදානන් වහන්සේට කැපව සිටිනසේ උන්වහන්සේගේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. එහෙත් විවාහක ස්ත්‍රිය තම පුරුෂයා සතුටු කරන්නේ කෙසේදැයි සිතමින් ලෝකේ කාරණා ගැන අධික සැලකිල්ලක් දක්වන්නේය. මා මෙය කියන්නේ ඔබගේම යහපත පිණිසය. ඔබගේ නිදහස සීමා කිරීමට මාගේ අදහසක් නැත. මාගේ කැමැත්තනම් ඔබ විනීත ලෙස ඉත සිතින් සමිදානන් වහන්සේට සේවය කිරීමය. දේව වචනය මෙසේය. ශුද්ධවර මාක්තුමන්ගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. ඉන්පසු ඔහු කපර්නවුමට පැමිණියහ. සබත් දින උන්වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක. උන්වහන්සේගේ අනුශාසනාව ගැන ඔහු විස්මිත වූහ. මන්ද උන්වහන්සේ විනය දරයන් මෙන් නොව බලධාරි කෙනෙකු මෙන් අනුශාසනා කළෙහිනි. එකල ඔවුන්ගේ ධර්මශාලාවේහි අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් විය. ඔහු මෙසේ මොර හඬදුනි, නාසරෙත්ති ජේසුස් වහන්ස, ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක්ද? ඔබ ආවේ අප වනසන්ටද? ඔබ කවරෙක්දැයි දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයා නොය. ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින් කටපියව මොහුගෙන් දුරු වෙවයි වදාළසේක. එවිට අශුද්ධාත්මය ඔහු වේගෙන් සලිතකොට මහා හඬින් මොර ගසමින් ඔහු කෙරෙන් තුරු විය. ඒ දුටු සියල්ලෝම මවිත වී, මේ කුමක්ද? අලුත් ධර්මයකි. මෙතුමානෝ බලධාරි කෙනෙකු මෙන් උගන්වති. මුන්වහන්සේ අනදෙන විට අශුද්ධාත්මය වුවද කීකරු වෙති කීහ. එකනෙහිම උන්වහන්සේ පිළිබඳ පුවත අපට ගලීලිය පුරා දස දෙස පැතිර ගියේය. ගැලවීම දායක සුභාරංචිය නම් මිසේය. අද ශුදෝ සුවිශේෂය තුළ උන්වහන්සේ පිළිබඳ පුවත ලෝපුරා පැතිර යන ආකාරය පිළිබඳ ප්‍රකාශ වෙනවා. උන්වහන්සේ අශුද්ධාත්මයක් පළවා හැරීමත් එක්ක මේ ජනතාව තුළ උන්වහන්සේ පිළිබඳව කතාව පැතිර යනවා. අපි මොහොතක් මෙනෙහි කළොත් අපේ ජීවිතයේ දෙසට, අපි ජීවත් වෙන සමාජයේ දෙසට, අද යහපත සමාජය තුළ පැතිරෙන්නේ බොහොම කලාතුරකින්. යහපත් දෙයක් පිළිබඳ මිනිස්සු කතා කරන්නේ බොහොම අඩුවෙන්. හැබැයි අයහපත පිළිබඳව, වැරදි පිළිබඳව මිනිස්සුන් සමාජය තුළ බෙහෙවින් කතා කරනවා. සමහරක් වෙලාවට අපි එකිනෙකාගේ ජීවිතය තුළත් එය ඒ ආකාරයෙන්මයි. කෙනෙකුට වැරදුන තැන පිළිබඳවයි කතා කරන්නේ. කෙනෙකුගේ යහපත, ඔහු කළා වූ හොඳ පිළිබඳව කතා කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි දකින්නේ බොහෝ වෙලාවට පුද්ගලයන් මිය ගියාම තමයි ඒ අයගේ හොඳ වර්ණනා කරන්නට ඉන්නේ, ඒ අයගේ ගුණ ගායනා කරන්නේ. උන්වහන්සේ මතක් කරනවා ජීවත්ව සිටියදී අපි යහපත හඳුනාගත යුතු වෙනවා. අශුද්ධාත්මය පවා උන්වහන්සේගේ හොඳ ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ බලය පිළිබඳව කතා කරනවා. අපේ ජීවිත තුළ අපි උන්වහන්සේව හඳුනාගන්නේ කොහොමද? මගේ ජීවිතේට උන්වහන්සේ කවුද? මම උන්වහන්සේව බලධාරි කෙනෙක් විදිහටද දකින්නේ? උන්වහන්සේගේ ආදරය මගේ ජීවිතය තුළ මම අත්දැකලා තියෙනවද? අපි ඒ අත්දැකීමට ඇතුළුනේ නැත්නම් අපිට බොහොම බාහිරින් අපි අහලා තියෙන, අනිත් අය අපිට කියලා දේවල් තියෙන දේවල් එක්ක විතරනම් අපි උන්වහන්සේව දන්නේ, උන්වහන්සේව මට දැනෙන ආකාරය වෙනස්.
හැබැයි මම ජීවිතේ උන්වහන්සේව දැනගත්තාම උන්වහන්සේව මම අත්දැකීමෙන් ජීවිතේ අයිති කරගත්තාම ජීවිතේ වෙනස් වෙනවා එතකොට උන්වහන්සේගේ ඒ අත්දැකීමට අපි ඇතුළුුනෑන් පස්සේ අපිට තව දුරටත් බෑ මේ උන්වහන්සේ පිළිබඳ සුපුවත අන් අයට ප්‍රකාශ නොකර ඉන්නට උන්වහන්සේගේ ආදරය පිළිබඳ ඒ සුභාරංචිය අන් අයට නොකියා ඉන්නට ඒ නිසා අපේ ජීවිතයේ උන්වහන්සේව අත්දැකීමෙන් අපි අයිති කරගනිමු ඒ අත්දැකීම අන් අයට ප්‍රකාශ කරමින් අනිත් අයටත් උන්වහන්සේ වෙතට එන්නට මඟ පාදමු ජේසුස් පිහිටයි